තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස යතෝකු ආයුසු අරිය සාවකු ආහාරංච පචානාති ආහාර සමුදයංච පචානාති ආහාර නිරෝධංච පචානාති ආහාර නිරෝධ ගාමිනී පටිපදංච පචානාති එත්තාවතාපිකෝ ආවුසු අරියසාාවකු සම්මාදිිට්ටි හෝති උජුගතාස දිට්ටි ධම්මි අවිච්චප් ප්‍රසාදීන සමන්නාගතු ආගතු ඉමන් සද්ධම්මන්තීති. වැඩම වදාළ පින්වන්ත මහා සංඝරත්නයන් අවසරයි. පින්වත් මෑණියන් වහන්ස, ගුණවන්ත සත්පුරුෂ පින්වතුනි, රත්නපුර මිනිපුර අමාසාන්ති තපෝවන පුණ්‍ය භූමියේ නිර්මාතෘවර එහි දායක ස්වභාවයේ ගරු සභාපති තැන්පත් බෝසත් ගුණති ජයලාල් පියමසිංහ මැතිතුමනි, මිනිපුර අමාසාද තපවන පුණ්‍ය භූමියේ නිර්මාතෘවර එහි දායක සභාවේ ගරු ලේකම්තුමිය තැන්පත් ශාසනාභිමානී ලංකා පුත්‍ර සාන්තිරන්තුංග මැතිනියනි, ගුණවන්ත සත්පුරුෂ පින්වතුනි, සම්මාදිට්ඨි සූත්‍රයේ ඇතුළත් ධර්ම දේශනා වාර 16 අදට නියමිත දේශනා වන්නේ ආහාර වාරයේ ඇතුළත් ධර්ම දේශනයයි. අපි හැමදාම නියමිත ධර්ම දේශනාවට පෙර සම්බුදු සසුන ගැන වැටහීමක් ඇති කරවන්නට කෙටි දේශනාවක් නැතිනම් පෙරවදනක් කරනවා. අද දේශනා කරන්නට බලාපොරොත්තු වන්නේ පස්සෙසි බුදුපියාණන් වහන්සේලාගේ වෙනස්කම් අට ගැනයි. ඊට පසුවයි නියමිත දේශනා වන ආහාර වාරයේ දේශනා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. සාන්තිනායක අමාමේනී ලෝතුරා භාග්‍යවත් බුදුපියාණන් වහන්සේ බ්‍රහ්ම දේව මනුස්සය සතර අපා ආදී සසරගත සියලු සත්වයින්ගේ සංසාරගත වැඩපිළිවෙල සම්බුදුනුවණින් දැකලා මේ භයානක සසර ගමනින් එතර කරවන්නට අපට සී සද්ධර්මයේ දේශනා කළා. මේ චූලණී ලෝකධාතුවේ ඉඳලා මහස්සී ලෝකධාතුව දක්වා අනන්ත වූ ලෝකධාතුන් සම්බුදුනුවණින් විමසා බැලූ භාග්‍යවත් බුදුපියාණන් වහන්සේ අතීතීත ලොව පහළ වූ සම්බුදුපියාණන් වහන්සේලා දේශනා කළ ඊසී සද්ධර්මයේ දේශනා කළා. පින්වතුනි, අතීතී සම්බුදුපියාණන් වහන්සේලා පහළ වූවා. ඒ සම්බුදුපියාණන් වහන්සේලා අතරින් දීපංකර බුදුපියාණන් වහන්සේගේ සිත අපගේ ලෝතුරා ගෞතම බුදුපියාණන් වහන්සේ දක්වා බුදුපියාණන් වහන්සේලා 25 නමක් පහළ වූවා. මේ පස්සෙසේ බුදුපියාණන් වහන්සේලාගේ වෙනස්කම් 8ක් තියෙනවා. ඒ 8 තමයි ආයු වෙනස, ප්‍රමාණ වෙනස, කුල වෙනස, ප්‍රධාන වෙනස, රස්මි වෙනස, යානා වෙනස, බෝධි රුක්ස වෙනස,
පරියංක වෙනස කියලා කියන්නේ. ආයු වෙනස. ආයු වෙනස ලෙස දේශනා කළේ සමහර බුදු පියාණන් වහන්සේලා දීර්ඝායස ලැබනවා. සමහර බුදු පියාණන් වහන්සේලා අල්පායස ලැබනවා. දීපංකර කොණ්ඩඤ්ඤ අනුමතස්සි පදුම පදුමුත්තර අත්තදස්සි ධම්මදස්සි සිතත් තිස්ස කියන මේ ලෝතර භාග්‍යවත් සම්බුදු පියාණන් වහන්සේලාගේ ආයු කාලේ වසර ලක්ෂයක් වුණා. මංගල සුමන සෝභිත නාරද සුමේද සුජාත පියදාසි පුස්ස කියන මේ කාන්තිමත් ලෝබුරු බුදු පියාණන් වහන්සේලාගේ ආයු කාලය වසර 90,000ක් වුණා. සේවිත වෙස්සපූ කියන මේ කාන්තිමත් ලෝබුරු බුදු පියාණන් වහන්සේලාගේ ආයු කාලය වර්ෂ 60,000ක් වුණා. විපස්සී බුදු පියාණන් වහන්සේගේ ආයු කාලය අවුරුදු 80,000ක් වුණා. සිකී බුදු පියාණන් වහන්සේගේ ආයු කාලය අවුරුදු 70,000ක් වුණා. කකුසංග බුදු පියාණන් වහන්සේගේ ආයු කාලය අවුරුදු 40,000ක් වුණා. කෝණාගමන බුදු පියාණන් වහන්සේගේ ආයු කාලය අවුරුදු 30,000ක් වුණා. කාශ්‍යප බුදු පියාණන් වහන්සේගේ ආයු කාලය අවුරුදු 20,000ක් වුණා. අපගේ කාන්තිමත් තිලෝගුරු බුදු පියාණන් වහන්සේගේ ආයු කාලය අවුරුදු 80,000ක් වුණා. බුදු පියාණන් වහන්සේලාගේ දෙවන වෙනස තමයි ප්‍රමාණ වෙනස. ප්‍රමාණ වෙනස ලෙස සඳහන් කළේ උස්මිති කමයි. සමහර බුදු පියාණන් වහන්සේලා උස වෙනවා. සමහර බුදු පියාණන් වහන්සේලා මිටි වෙනවා. ඊළඟට කුල වෙනස. සමහර බුදු පියාණන් වහන්සේලා සස්ත්‍රී කුලෙහි උපදිනවා. සමහර බුදු පියාණන් වහන්සේලා බමුණු කුලෙහි උපදිනවා. ඊළඟට ප්‍රධාන වෙනස. ප්‍රධාන වෙනස ලෙස සඳහන් කළේ වීර්ය වැඩිීමේ වෙනසයි. සමහර බුදු පියාණන් වහන්සේලාගේ වීර්ය වැඩිම, ඒ කියන්නේ ප්‍රධාන වීර්ය දසමාසයයි. සමහර බුදු පියාණන් වහන්සේලාගේ ප්‍රධාන වීර්ය අටමාසයයි. සමහර බුදු පියාණන් වහන්සේලාගේ ප්‍රධාන වීර්ය හත්මාසයයි. සමහර බුදු පියාණන් වහන්සේලාගේ ප්‍රධාන වීර්ය මාස 4යි. සමහර බුදු පියාණන් වහන්සේලාගේ ප්‍රධාන වීර්ය සතියයි. සමහර බුදු පියාණන් වහන්සේලාගේ ප්‍රධාන වීර්ය මාස 6කුත් වෙනවා. අපගේ කාන්තිමත් තිලෝගුරු බුදු පියාණන් වහන්සේගේ ප්‍රධාන වීර්ය අවුරුදු 6ක් වුණා. රස්මී වෙනස. රස්මී වෙනස ලෙස සඳහන් කළේ ශරීර රස්මිය පැතිරෙන ප්‍රමාණයේ වෙනසයි. මංගල බුදු පියාණන් වහන්සේගේ ශරීර රස්මිය දසදහස සක්වල පුරා පැතිර සිටියා. පදුමුත්තර බුදු පියාණන් වහන්සේගේ ශරීර රස්මිය 12,000ක් පැතිරුණා. විපස්සී බුදු පියාණන් වහන්සේගේ ශරීර රස්මිය යදුන් 7ක් දුර පැතිරුණා. සිකී බුදු පියාණන් වහන්සේගේ ශරීර රස්මිය යදුන් 3ක් දුර පැතිරුණා. කකුසඳ බුදු පියාණන් වහන්සේගේ ශරීර රස්මිය යදුන් 10ක් පමණ වුණා. අපගේ භාග්‍යවත් බුදු පියාණන් වහන්සේගේ ශරීර රස්මිය බඹයක් පමණ වුණා. ඉතිරි බුදු පියාණන් වහන්සේලාගේ ශරීර රස්මිය කැමැති පමණට පැතිරෙමින් අදහසට අනුව පැවතුණා. යාන වෙනස. යාන වෙනස කියා සඳහන් කළේ බුදු පියාණන් වහන්සේලා බෝධිසත්වයන් ලෙස ගිහිගේ අත්හැර අභිනිෂ්ක්‍රමණය කරන විට නික්මින වාහනයයි.
සමහර බෝධිසත්වයන් වහන්සේලා අත්‍යානී නික්මෙනවා. සමහර බෝධිසත්වයන් වහන්සේලා අස්‍යානී නික්මෙනවා. සමහර බෝධිසත්වයන් වහන්සේලා ප්‍රාසාදීම නික්මෙනවා. බෝධි වෙනස. බෝධිසත්වයන් වහන්සේලා සම්මා සම්බුද්ධත්වයේ ලබන විට පිටතුන් බෝධීන් වහන්සේලා බුදුපියාණන් වහන්සේගෙන් බුදුපියාණන් වහන්සේට වෙනස් වෙනවා. ඒ සල්කානරුක, නාරුක, කුඹුක්රුක, මහාසෝනරුක, හොරරුක, කොළොම්බුක, හුමරුක, සපුරුක, කුරවකරුක, නෙල්ලිරුක, පළොවරුක, සුදු අඹරුක, සල්රුක, සරසරුක, දිඹුරුක, නුගරුක, ඇසතුරුක ආදී විදිහටයි. අටවෙනි වෙනස තමයි පරියංක වෙනස. සමහර බුදුපියාණන් වහන්සේලාගේ පරියංකය සියම් 53ක් වෙනවා. සමහර බුදුපියාණන් වහන්සේලාගේ පරියංකය සියම් 57ක්, සියම් 60ක්, සියම් 38ක්, සියම් 32ක්, සියම් 40ක්, විසිරියනක්, පසලොස්සියනක් ආදී විදිහට වෙනවා. අපභාග්‍යවත් බුදුපියාණන් වහන්සේගේ පරියංකය තුදුස්සියනක් වෙනවා. පින්වතුනි, මෙලෙස ධර්ම දේශනාව ආරම්භ කරන්නට පෙර සම්බුදු සසුන ගැන වැටහීමක් ඇති කරන්නට දේශනාවට පෙර කරන පෙරවදනයි ඒ දේශනා කළේ. අද පෙරවදනයේදී පස්විසි බුදුපියාණන් වහන්සේලාගේ වෙනස්කම් 8යි දේශනා කළේ. බුද්ධ වංශට්ඨ කතාව වගේ අටුවාවලින් ඉතිරි විස්තර ඔය ඇත්තෝ කියවලා දැනගන්නට ඕන. ගුණවන්ත සත්පුරුෂ පින්වතුනි, නියමිත දේශනාවටයි දැන් යොමු වෙන්නේ. අද ඔය ඇත්තන්ට දේශනා කරන්නට තිබෙන්නේ මජ්ක්‍ධිම නිකායේ මූල පරියාය වග්ගෙහි සම්මාදිට්ඨි සූත්‍රයේ එන දෙවෙනි දේශනාවයි. මේ පින්වතුන් පළමු දේශනා වාරයේ වන කම්මපත වාර දේශනාව සවන්ේ කළා. අකුසලයේ ගැන, අකුසල මූල ගැන, කුසලයේ ගැන, කුසල මූල ගැන නිවැරදි දැක්මක් ඇති කරගෙන, ඍජු දෘෂ්ටියක් ඇති කරගෙන, නොසෙල්වෙන ප්‍රසාදයක් ඇති කරගෙන නිවනට පැමිණෙන අයෙක් වන විදිහ මේ පින්වතුන් ඉගෙන ගත්තා. අද දේශනා කරන්නේ දෙවැනි දේශනා වාරයේ වන ආහාර වාරයයි. එදා රැස සිටි පින්වත් ස්වාමීන් වහන්සේලාට සරියුත් මහරහතන් වහන්සේ කම්මපත වාරයෙන් සේ සද්ධර්මයේ දේශනා කළාට පසුව ඒ පින්වත් ස්වාමීන් වහන්සේලා සරියුත් මහරහතන් වහන්සේගෙන් මෙහෙම අතුරු ප්‍රශ්නයක් අහනවා. සියා පනාවසු අන්‍යෝපි පරියායෝ යත අරිය ශාවකෝ සම්මා දිට්ඨි හෝති ආගතු ඉමං සද්ධම්මන්ති. එවැනි සරියුත් මහරහතන් වහන්සේ ශ්‍රාවකයන්ගේ සම්මා දිට්ඨිය ඇති කර ගැනීම පිණිස, දෘෂ්ටි විචු කර ගැනීම පිණිස, ධර්මයේ ගුණ දැන නොසෙල්වෙන පැහැදීමේ යුක්ත අයෙක් වීම පිණිස, නිවනට පැමිණීම පිණිස තවත් ක්‍රමයක් තියෙනවද? මේ අවස්ථාවේදී තමයි පින්වත් සරියුත් මහරහතන් වහන්සේ අද ධර්ම දේශනාවේ මාතෘකා වශයෙන් තබාගත් දේශනා පාඨයේ දේශනා කළේ. ඒ අදහස වන්නේ එවැනි ක්‍රමයක් තියෙනවා. යම් කලෙක පටන් ආර්ය ශ්‍රාවකයා ආහාරයේ කුමක්ද කියලා දන්නවා නම්,
ආහාර හේතු කුමක්ද කියලා දන්නවා නම්, ආහාර නිරෝධී කුමක්ද කියලා දන්නවා නම්, ආහාර නැති කිරීමේ ප්‍රතිපදා මාර්ගයේ කුමක්ද කියලා දන්නවා නම්, එවැනි මෙපමණ කිවුන ආර්ය ශ්‍රාවකයා සම්මාදිට්ඨිය ඇත්තෙක් වෙනවා. ඔහුගේ දැකීම ඍජු බවට පත් වෙනවා. ධර්මයේ ගුණදෙන නොසෙල්වෙන පැහැදීමේ යුක්ත අයෙක්ව මේ නිර්වාණ ධර්මයට පැමිණි අයෙක් වෙනවා. ඉන්පසුව සරියුත් මහරහතන් වහන්සේම ඒ පින්වත් ස්වාමින් වහන්සේලාගෙන් මේ ප්‍රශ්නේ අහනවා. කතමෝ පනාඋසු ආහාරු, කතමෝ ආහාර සමුදයෝ, කතමෝ ආහාර නිරෝධු, කතමෝ ආහාර නිරෝධ ගාමිනී පටිපදාති. එවත්නි, ආහාරය කියලා කියන්නේ කුමක්ද? ආහාරය ඇතිවීමට හේතුව කුමක්ද? ආහාරය නැතිවෙන්නේ කොහොමද? ආහාරය නැති කරන මාර්ගය වන ප්‍රතිපදාව කුමක්ද? ඉන්පසුව පින්වත් සරියුත් මහරහතන් වහන්සේ තවදුරටත් මෙහෙම දේශනා කරනවා. චත්තාරෝමි ආවසු ආහාරා භූතානං වා සත්තානං තිතිය සම්භවේසීනං වා අනුග්ඝාය කතමී චත්තාරෝ කබලින්කාරෝ ආහාරෝ ඕලාරිකෝ වා සුකුමෝ වා පස්සෝ දුතියෝ මනෝ සංචේතනා තතිය විඥානං චතුත්තං තණ්හා සමුදය ආහාර සමුදයෝ තණ්හා නිරෝධ ආහාර නිරෝධෝ අයමීව අරියෝ අට්ටාංගිකෝ මග්ගෝ ආහාර නිරෝධ ගාමිනී පටිපදා සේයතීතං සම්මාදිට්ඨි සම්මා සංකප්පෝ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ආජීවෝ සම්මා වායාමෝ සම්මා සති සම්මා සමාධි. ඒ පාටි තේරුම වෙන්නේ එවැත්නි, උපන් සත්වයන්ගේ පැවැත්ම පිණිස ඉපදීමක් හොයන සත්වයින්ට අනුග්‍රහය. භූතානං වා සත්තානං තිතියා සම්භවේසීනං වා අනුග්‍රහය පිණිස පවතින ආහාර වර්ග හතරක් තියෙනවා. ඒ ආහාර වර්ග හතර සලු වූ සිවුම් වූ කබලින්කාර ආහාරය, කබලින්කාරෝ ආහාරෝ ඕලාරිකෝ වාසුකුමෝවා, දෙවනියට ස්පංස ආහාරය, තුන්වනියට මනෝ සංචේතනා ආහාරය, සතරවෙනියට විඥාන ආහාරය කියන මේ සතරයි. තණ්හාව හට ගැනීමෙන් ආහාරයන්ගේ හට ගැනීම සිදු වෙනවා. තණ්හාව නැති කිරීමෙන් ආහාරය නැති වෙනවා. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේම ආහාරය නැති කරන මාර්ගය වෙනවා. එයට නම් සම්මා දිට්ඨි සම්මා සංකප්පෝ සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධියයි. ආහාරය කියන්නේ කුමක්ද? පින්තුනි, පළමුව අපි ආහාරංච පජානාති, ඒ කියන්නේ ආහාරය කියන්නේ කුමක්ද කියලා දැනගන්නට ඕනේ. පින්වත් සරියුත් මහරහතන් වහන්සේ ඉපදුන සත්වයන්ගේ පැවැත්ම පිණිසත්, ඉපදීමක් සොයන සත්වයන්ට අනුග්‍රහය පිණිසත් පවතින ආහාර වර්ග හතරක් තියෙනවා කියලා දේශනා කළා. මෙතන ඉපදුන සත්වයන්ගේ පැවැත්ම පිණිසත් භූතානං වා සත්තානං තිතියා ලෙස සඳහන් වුණේ හටගත්තා වූ උපන්නා වූ සත්වයෝයි.
සම්භවයේ සීනංවා අනුග්‍රහය යන තැන සම්භවයේ සීනං කියලා සඳහන් උනේ ඉපදීමක් සොයන සත්වයෝයි. අන්දජ ජලාබුජ සංසේතජ උපපාතික යන යෝනි සතරින් අන්දජ ජලාබුජ විදිහට බිත්තද වලිනුත් ගර්භාසීනුත් පිටතට නික්මුණේ නැති සත්වයෝයි. පිටතට නික්මුණ සත්වයෝ භූත යන වචනයෙන් කියවෙන උපන් සත්වයෝ වෙනවා. සංසේතිච ඌපපාතික සත්වයන්ගේ පළමු චිත්තක්ෂණය සම්භවේසී වෙනවා. දෙවන චිත්තක්ෂණයේ ඉඳලා භූත වෙනවා. මෙතන උපන් සත්වයෝ සහ ඉපදීමක් සොයන සත්වයෝ ලෙස සියලුම සත්වයන් ගැන කියුණා. දැන් ඒ සියලුම සත්වයන්ගේ පැවැත්ම පිණිස වගේම අනුග්‍රහය පිණිස පවතින ආහාරය කියන්නේ කුමක්ද කියලා දැනගන්නට ඕන. ආහාර තීති ආහාරෝ පලයක් ගෙන එන නිසා ආහාර කියා කියනවා. ආහාරති කියලා කියන්නේ ගෙන එනවා කියන එකට. සත්‍යා පිළිබඳ වූ නාම රූප ධර්මයන්ගේ නැවත නැවත ඇතිවීමට පරම්පරා වශයෙන් වැඩිවීමට නොසිඳී පැවැත්වීමට උපකාර වන ධර්මවලට ආහාර කියලා කියනවා. මේ ආහාර උපකාර වන්නේ උපන් සත්වයන්ගේ පැවැත්මටත් උපදින්නට සිටින සත්වයන්ගේ අනුග්‍රහය පිණිසත්ම වෙනවා. ආහාර වර්ග හතරක් තියෙනවා. නාම රූප ධර්මයන්ගේ නැවත නැවත ඇතිවීමටත් වැඩිවීමටත් නිසිඳී පැවැත්වීමටත් උපකාර වන ආහාර යන නමින් හඳුන්වන ධර්මයෝ හතරක් තියෙනවා. ඒවානම් කබලින්කාරා ආහාරේ, පස්සාහාරේ, මනෝ සංචේතන ආහාරේ, විඥාන ආහාරයයි. කබලින්කාරා ආහාරය පින්වතුනි, කබලින්කාරා ආහාරය කියන්නේ මොන වගේ කරුණකටද කියලා දැන් දැනගන්නට ඕනෑ. ඒ ජට්ටමකං රූප කලාපං ආහාරතීති ආහාරෝ. තේරුම ඒජාව අටවෙනි කොට ඇති රූප කලාප හැදෙන නිසා ආහාර කියලා කියනවා. මේ පින්වතුන් දන්නවා ආහාර කියන්නේ කනබන දේවල් කියලා. නමුත් මෙතන කබලින්කාර ආහාරය කියන්නේ අනුභව කළ ආහාරයේ ඕජා රූපයයි. ඕජා රූපය, ඕජා රූපය කියන රූප ආහාරේ ආධ්‍යාත්මික ඕජා රූපය සහ බාහිර ඕජා රූපය කියා දෙවිධයක් වෙනවා. කබලින්කාර ආහාරය වන අනුභව කළ ආහාරයේ ඕජා රූපය වන්නේ බාහිර චිතුච රූප කලාපවල ඇති ඕජා රූපයයි. ආධ්‍යාත්මික ඕජා රූපය කියලා කියන්නේ සත්ව ශරීරයන්ට අදාළ කර්ම, චිත්ත, ඍතු, ආහාර යන සතර සමුට්ඨානික රූප කලාපවල ඇති ඕජා රූපයයි. මේ ඕජා රූප සියල්ලම ශරීරයේ රූප සියල්ලටම උපකාර වෙමින් පත්ති වෙනවා. බාහිර ඕජාව සත්ව ශරීරීට පැමිණෙන්නට පෙරම කර්මාදී පද්ධතුමින් හටගත් ඕජා රූපයන්ගෙන් සත්ව ශරීරයේ පාලනය වෙනවා. බාහිර ඌජාව ශරීරගත වුණු මොහොතේ ඉඳලා ඒ බාහිර ඌජාවෙනුත් චතුසමුට්ඨානික ආධ්‍යාත්මික ඌජාවත් යන සියල්ලින්ම ශරීරයේ පාලනය වෙනවා. ශරීරයේ රූප කලාප වලින් එක් එක් රූප කලාපයක තිබෙන ඌජා රූපය
ඒ රූප කලාපේ ඉතිරි රූප වලටත් අනුකු ශරීරයේ සියලු රූපයන්ටත් පත්ති වෙනවා. පිමතුනි දැන් ඔයාටන්ට තේරෙනවා ඇති මේ ආධ්‍යාත්මික ඌචාවෙන් හා බාහිර ඌචාවෙනුත් තමයි මේ සත්ත්ව ශරීරයේ පාලනය වෙන්නේ. මේ බාහිර ඌචාවට තමයි කබලින්කාරා හාදය අයත් වෙන්නේ. අනිත් තුනගෙන පස්ස මනෝ සංචේතන විඥාන යන ආහාර තුනේ ආධ්‍යාත්මික ඌචා රූප පාලනය කරනවා. ඒ තමයි කර්ම, චිත්ත, සිතු, ආහාර යන චතුසමුට්ඨානික රූප කලාප. පිමතුනි කබලින්කාරාහාරය කියන්නේ රූප ආහාරයක්. ආහාර පානවල තිබෙන ඒ කියන්නේ අපි කනගුණ දේවල් වල තිබෙන බාහිර ඌචාවයි. ඖදාරිකෝ වා සුකුමෝ වා ඒ කියන්නේ ඌලාරික හෝ සිවුම් හෝ ආහාරයි. මෙතනදී ඌලාරික වස්තුවල ඌචාව ටිකයි තියෙන්නේ. අනික ඒවා දුර්වලයි. සිවුම් වස්තුවල ඌචාව බලවත්. එහෙත් මේ ඌලාරික ඌචාවයි සිවුම් වස්තුවල ඌචාවයි දෙකම එකට යෙදিলা තමයි විඩාවත් දුරු කරලා පාලනයක් කරන්නේ. මේ කරුණ කාමච්ඡන්ද, ව්‍යාපාද, තිනමිද්ද, උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා ආදී සිත කීතික වන ධර්ම වලින් වැසී සිටින තාක්කල්, මිත්‍යා දෘෂ්ටි වලින් පිරී සිටින තාක්කල් සාමාන්‍ය කෙලෙස් බහුල පුතග්ජනයාට තේරෙන්නේ නැහැ. ඔහුගේ ඌජා ස්වරූපයෙන් හැදෙන කෙස්, ලොම්, නිය, දත්, සම, මස්, නහර, ඇත, ඇටමිදුළු, වකුගඩු, හදවත, අක්මාව ආදිය ගන්නේ මගේ කියලා තණ්හාවෙන්. මගේ සැමියා, මගේ නෝනා, මගේ දුව, මගේ පුතා, මගේ බෑණා, මගේ ලීලි, මගේ අයියා, මගේ මල්ලි මේ ආදී විදිහට. බලන්න පින්වතුනි හොඳට කල්පනා කරන්න වේතු. කබලින්කාර ආහාරය කියන බාහිර ඌචා රූපයයි. පස්සාහාරය, මනෝ සංචේතනාහාරය, විඥානාහාරය යන ආධ්‍යාත්මික ඌචා රූපේනුත් නේද මේ ශරීරෙහි සීලම රූප උපදවන්නේ. තවදුරටත් සත්වෝ කියන කෙනෙක්, මම කියලා කෙනෙක්, ආත්මයක් කියලා දෙයක් නැහැ නේද? ආහාරංච පජානාති කියලා කියනකොට නූනති ආරසාවකයා මේ කබලින්කාරාහාරය කියන අනුභව කළ ආහාරයේ ඌචා රූපය ගැන අවබෝධ කරගන්නට ඕනෑ. ඊළඟට පස්ස ආහාරේ ද්විතීයෝ පස්සෝ. ආහාර හතර දේශනා කළ පිළිවෙලට දෙවෙනි ආහාරේ පස්සයයි. සත්වයෝ ස්පර්ශය නිසා අරමුණු රසෙ විඳිනවා. වේදනාව කියලා කියන උපභෝග පරිභෝග රසය ආස්වාදනය කරමින් ඒට කලකිරෙන්නේ නැතිව සිටිනවා. එනිසාම සසර පැවැත්ම කියලා කියන ස්කන්ධයන්ගේ නොසිදී පැවැත්මට මේ පස්සාහාරයෙන් ලැබෙන්නේ විශාල උපකාරයක්. මේ පස්සේ හය ආකාරයක් වෙනවා. තත්තකතම සලායතන පච්චය පස්සු, චක්කු සම්පස්සු, සෝත සම්පස්සු, ගාන සම්පස්සු, ජිවහා සම්පස්සු, කාය සම්පස්සු, මනෝ සම්පස්සු, අයං උච්චති සලායතන පච්චය පස්සු. තේරුම ආයතන හය නිසා පහළ වන පස්සයන් කවරේදයක්? චක්කු සම්පස්සය, සෝත සම්පස්සය, ගාන සම්පස්සය, ජීවහා සම්පස්සය, කාය සම්පස්සය, මනෝ සම්පස්සය යන මේවා ආයතන නිසා පහළ වන පස්සයයි. මනෝ සංචේතන ආහාරය.
සත්වයෝ භවයෙන් භවයට යමින් සසර සැරිසරන්නේ චේතනාව කියලා කියන කර්මය නිසා. මේ චේතනාව කියලා කියන කර්මය නැතිනම් සත්වයන්ගේ නැවත නැවත ඉපදීමක් සිදුවන්නේ නැහැ. ඒ නිසාම තම තමන්ගේ ආධ්‍යාත්මික ස්කන්ධ සන්තතියේ නොසිතී පැවැත්මට මේ මනෝ සංචේතන ආහාරේ විශාල වශයෙන් උපකාර වෙනවා. හැම සිතකම චේතනාවක් යෙදෙනවා. ජවන් සිත්වල පළවෙනි ජවනයේ අනුව යෙදෙන චේතනාව නිසා ලැබෙන විපාකය දිෂ්ඨ ධම්ම වේදනීය වශයෙන් ලැබෙනවා. හත්වෙනි ජවනයේ ඒ යෙදෙන චේතනාව නිසා ඊළඟ භවයේ විපාකයන් ලැබෙනවා. මධ්‍යජවන් පහේ යෙදෙන චේතනාව නිසා ලැබෙන විපාක යන්තාක් කාලයක් සංසාරයේ සැරිසානවාද ඊතාක් කාලයක් අවස්ථානුකූලව විපාක වශයෙන් ලැබෙනවා. ඊළඟට විඥාන ආහාරයේ විඥාන ආහාරයේ උපකාරී අරමුණ තැන ඒ අරමුණු වල ස්පර්ශ වේදනා චේතනාදිය උපදවාගෙන සසර සැරිසරමින් ස්කන්ධ පරම්පරාවේ නොසිතී පැවැත්මට මේ විඥාන ආහාරේ විශාල වශයෙන් උපකාර වෙනවා. තුනතුනි ඇයි ආහාර හතරක්ම දේශනා කළේ? භාග්‍යවත් බුදුපියාණන් වහන්සේ ආහාර හතරක්ම දේශනා කළේ ඇයි කියලා දැන් ඔය ඇත්තෝ දැනගන්නට ඕන. කබලින්කාර ආහාරය කියලා කියන කනබුන ආහාරය අනුභව කරන සත්වයන්ගේ රූපකයට මේ ආහාරයේ විශේෂ පත්‍යක් වෙනවා. නාමකයි වේදනාවට පස්ස ආහාරයේ විශේෂ පත්‍යක් වෙනවා. විඥානීයට මනෝ සංචේතන ආහාරයේ විශේෂ පත්‍යක් වෙනවා. නාම රූප දෙකට විඥාන ආහාරයේ විශේෂ පත්‍යක් වෙනවා. මේ භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ මෙන්න මේ විදිහට දේශනා කරලා තිබෙනවා. සේහිතාපි භික්කවේ අයංකායෝ ආහාරට්ටිතෝ ආහාරම් පච්චය වේදනා සංකාර පච්චය විඥානං විඥාන පච්චය නාම රූපං. ආහාර වලින් ගෙනෙන දේවල්, මේ ආහාර හතරෙන් ගෙනෙන දේවල් මොනවද කියලා ඇත්තට දැනගන්නට ඕනේ. කබලින්කාර ආහාරේ ඌචාව අටවැනි කොට ඇති රූපයන් ගෙනෙනවා. පස්ස ආහාරේ වේදනා තුන ගෙනෙනවා. මනෝ සංචේතන ආහාරේ කාම භවය, රූප භවය, අරූප භවය කියලා කියන ත්‍රිවිධ භවයන් ගෙනෙනවා. විඥාන ආහාරේ ප්‍රතිසන්ධි නාම රූප ගෙනෙනවා. කබලින්කාර ආහාරේ මුඛයේ තබූ ගමම්ම රූප අටක් ගෙනෙනවා. ඒ තමයි පඨවි, ආපු, තීජු, වායු, වන්න, ගන්ධ, රස, ඕජා කියලා කියන සුත්තාස්තක රූපයෝ. පස්ස ආහාරේ සුවේ විඳින්න ඕන පස්සය සුඛ වේදනාව ගෙනෙනවා. දුක විඳින්න ඕන පස්සය දුක්ඛ වේදනාව ගෙනෙනවා. උපේක්ෂාව විඳින්න ඕන පස්සය උපේක්ෂා වේදනාව ගෙනෙනවා. මේ විදිහට පස්ස ආහාරයෙන් ත්‍රිවිධ වේදනාව ගෙනෙනවා. මනෝ සංචේතන ආහාරේ කාම භවයට පමුණුවන්නා වූ කර්මය කාම භවයේ ගෙනෙනවා. රූප භවයට පමුණුවන්නා වූ කර්මය රූප භවයේ ගෙනෙනවා. අරූප භවයට පමුණුවන්නා වූ කර්මය අරූප භවයේ ගෙනෙනවා. මේ විදිහට මනෝ සංචේතන ආහාරේ කාම රූප අරූප කියන දවච්චය ගෙනෙනවා.
විඥාන ආහාරයේ ප්‍රතිසන්දි සිදුවන මොහොතෙහිම එයහා එකට යෙදෙන වේදනා සංඥා සංකාර යන නාමස්කන්ධ තුනත් චක්කුදසකය භාවදසකය කායදසකය යන රූපතිහත් යන නාම රූපයෝ ගිනෙනවා. බලන්න පින්වත්නි, කබලින්කාර ආහාරයේ පිහිට කර ගනිමින්ම කය පිහිටුවීමේ සත්වයන්ගේ පැවැත්ම පිණිස පවතිනවා. කර්මී උපදවන මේ ශරීරයේ කබලින්කාර ආහාරයෙන් පිහිට ලැබමින් ජීවත්වන තා කල්පවත්වනවා. මිරිගනේ භාග්‍යවත් බුදුපියාණන් වහන්සේ මෙසේ දේශනා කරලා තිබෙනවා. යතා මහරාජේ ගේහි පතන්ති අඤ්ඤේන දාරුණා උපත්තම් බෙන්ති. අඤ්ඤේන දාරුණා උපත්තම් පිටං සන්තං ඒවන්තං ගේහන්න පතති. ඒව මේව කෝ මහරාජේ අලංකායෝ ආහාරට්ටිතෝ ආහාරම් පටිච්චරිත්තිත්තති. ඒ පාඨයේ තේරුම වෙන්නේ මහරජතුමනි ගෙයක් වැතෙන විට වෙනත් ලීයකින් උපකාර කරන ලද්දේ එම ගෙය වැටෙන්නේ නැත්ත. මහරජතුමනි අන්න ඒ වගේ මෙම කය ආහාරයෙන් පවතින්නේ ආහාරය නිසාම සිටිනවා. මේ විදිහට කබලින්කාර ආහාරය ආධාර ලැබමින් ආහාර කිස සිද්ධ කරනවා. මේ විදිහට ආහාර කිස සිද්ධ කරන කබලින්කාර ආහාරයේම ආහාර වලින් හටගන්නා ඒ කියන්නේ සමුත්තාන රූපේටත් උපාදින්න රූපේටත් කියන රූපසන්තති දෙකට බවපත්ති වෙනවා. කර්ම රූපයන්ට අනුපාදකව සිටිනවා. ආහාර සමුත්තාන රූපයන්ට ජනක වීපත්ති වෙනවා. පස්ස ආහාරය සැප වේදනා දුක් වේදනා සැප දුක් නොවන වේදනාවලට අරමුණ වූ ස්පර්ශ කරමින් ත්‍රිවිධ වේදනා පවත්වමින් සත්වයන්ගේ පැවැත්ම පිණිසම පවතිනවා. මනෝ සංචේතන ආහාරය කුසල අකුසල කර්මයන් දැස් කරමින් ආයුහනේව බවමූලී නිපදවමින් සත්වයන්ගේ පැවැත්ම සිදු කරනවා. විඥාන ආහාරේ විචාරණී කරමින් නාම රූප ධර්මයන් උපදවමින්ම සත්වයන්ගේ පැවැත්ම සිදු කරනවා. ආහාර හතරේ බය හතරක් ඔය ඇත්තෝ දකින්නට ඕනේ. පිමුතුනි, මේ විදිහට උපකාර වන ආහාර කෘත්‍ය සිදු කරන මේ ආහාර සතරේ බය හතරක් දකින්නට ඕනේ. ඒ මෙන්න මේ විදිහට කබලින්කාර ආහාරේ නිකාන්තිය කියලා කියන බලවත් තණ්හාව බය වෙනවා. පස්ස ආහාරයේ අරමුණ හා එක්වීම බය වෙනවා. මනෝ සංචේතන ආහාරයේ රැස්කිරීම ආයුහනය බය වෙනවා. විඥාන ආහාරයේ ඒ භවයන්වල ප්‍රතිසන්දි වශයෙන් පහළවීමම බය වෙනවා. කබලින්කාර ආහාරයේ දැඩි ලෝභීම බයක් වෙනවා. ආහාරෙහි දැඩි ලෝභ බව නිසා ආහාර සොයා ගන්නට විවිධ රැකියාවන් කරන්නට වෙනවා. ඒ වගේම පැවිදි වෙලා සමහරුන් තිරස්චීන විද්‍යාවන් කරමින් ආහාර සොයනවා. සමන ප්‍රේතයෝත් විමින් බොහෝ දුක් විඳින්නට වෙනවා. මේ විදිහට ඇති කරුණු අති විශාලයි. කබලින්කාර ආහාරයේ දැඩි ලෝභීම බයක් විදිහට දකින්නට ඕනෑ. පස්ස ආහාරයේ ආස්වාදනය කරන අය වෙනත් අයගේ භාණ්ඩවලට හෝ බිරින්දෑවුන්ට අපරාධ කරනවා. ඒ භාණ්ඩ අයත් අයිතිකරුවන් භාර්යාවන්ගේ සැමියා මේ අයව අල්ලා අතපය කඩනවා, බිල්ල සිඳිනවා, මරනවා,
නැත්නම් රජු ඉදිරියට හෝ යොමු කරනවා. නමුහබ වලට පටලවනවා. වරද නිසාම වදහිංසා පමුණුවනවා. මෙලොවදී දුක් විඳින මේ අය මානෙන් පසු දුගතියටමයි වැටෙන්නේ. මේ විදිහට පස්සේ ආසාදනය කිරීම මුල් කරගෙන මෙලොවදීම දිට්ඨධම්ම වේදනීය වශයෙන් බය පැමිණෙනවා. පරලොවදී දුගතියටම යනවා. පස්ස ආහාරේ අරමුණ හා එක්වීමම බයක් විදිහට දකින්නට ඕනෑ. මනෝ සංචේතන ආහාරේ කුසල අකුසල කර්මයන් රැස් කිරීම නිසා කාම රූප අරූප යන භව තුනෙහිම හැම බයක්ම නැවත නැවතත් පැමිණෙනවා. රැස්කල පින් රැස්කල පව් නැවත නැවතත් විපාක දෙනවා. මනෝ සංචේතන ආහාරයත් බයක් විදිහටම දකින්නට ඕනේ. විඥාන ආහාරය ප්‍රතිසන්දි විඥානයේ යම්කිසි තැනක හට ගන්නවාද ඒ හටගන්නේ ප්‍රතිසන්දි නාම රූපත් රැගෙනමයි. ඒ නාම රූප උපන් විට සියලුම බය උපදිනවා. මේ නිසාම විඥාන ආහාරයේ පිළිසිඳ ගැනීමම බයක් විදිහට දකින්නට ඕනේ. පින්තුනි මේවා අතිශයින්ම බය සහිත වූ ආහාර හතරක්. භාග්‍යවත් බුදුපියාණන් වහන්සේ මේ ආහාරවල තිබෙන තණ්හාව නැති කරන්නට උපමා වගයක් දේශනා කර තිබෙනවා. දැන් ඒ උපමායි පින්වත් ඔබට කියන්නට බලාපොරොත්තු වන්නේ මෙතේ ඉගෙනගත් ආහාර හතර ගැන. දැන් පින්වත් ඔය ඇත්තන් හට හොඳට වැටහෙනවා ඇති. කරුණු වඩා හොඳට තේරුම් ගන්නට උපමාත් බොහෝ සේ උපකාර වෙනවා. මේ කබලින්කාර ආහාරයට පුත්‍රමාස උපමාව දේශනා කර තිබෙනවා. පස්සා ආහාරයට දෙනගේ උපමාව දේශනා කර තිබෙනවා. මනෝ සංචේතන ආහාරයට අංගාරකාස උපමාව දේශනා කර තිබෙනවා. විඥාන ආහාරයට සත්‍ය සතාහත උපමාව දේශනා කර තිබෙනවා. දැන් පින්වත් ඔබ ඒ උපමා හතරට සාවධානව ඇහුම්කම් දීලා කවුරු තේරුම් ගන්නට ඕනෑ. පුත්තමාංස උපමාව ඒ කබලින්කාර ආහාරයට. එක සැමියෙක් තමන්ගේ බිරිඳත් එකම පුතත් අරගෙන කාන්තාරයක් හරහා යුතුන් සියයක් දුර යන්න තියෙන ගමනක් පිටත් වෙනවා. මේ දෙන්නා යුතුන් සියයටම ප්‍රමාණවත් මග වියතම් ගන්නේ නැහැ. කාන්තාරයේ මැද යුතුන් 50ක් විතර ගියහම මේ අයගේ ගමන් වියතම් වන ආහාර පාන සියල්ලම අවසන් වුණා. බඩගින්නත් පිපාසයත් උහුලන්න බැරිව මේ අය කුඩා සෙවණ ඇති තැනකට ගියා. සමියා භාර්යාවට මෙහෙම කියනවා. සඳුර මේ අහල පහල ගමක්වත් නියම් ගමක්වත් නැහැ. පිරිමියෙකුට කරන්න පුළුවන් කුසිකර්මාන්තේ ගවපාලනය වගේ රැකියාවක්වත් කරන්න නැහැ. එන්න ඔබ මාව මරා ටික ටික මගේ මස් කන්න. ගමන අවසන් වෙනකම් මස් ටික පරිස්සම් කරගෙන කාලා පුතත් එක්ක මේ කාන්තාරයෙන් ඈතර වෙන්න. සමියා මෙහෙම කීවහම බිරිඳ ඔහුට මෙහෙම කියනවා. හිමියනි, කාන්තාවකට කරන්න පුළුවන් සිදි කර්මාන්තේ වගේ ඒවා තිබුණට මේ කාන්තාරයේ ඒවා කරන්නට මට බැහැ. ඒවා කරන්නට ජීවත් වෙන්නට විදිහකුත් නැහැ. එන්න ඔබතුමා මාව මරාගෙන ටික ටික මගේ මස් කන්න. ගමන අවසන් වෙනකම් මස් ටික පරිස්සම් කරගෙන කාලා පුතත් එක්ක මේ කාන්තාරයෙන් ඈතර වෙන්න. මේ කතාව අසාගෙන හිටිය සමියා නැවතත් මෙහෙම කියනවා. සඳුර,
අම්මා මැරෙනවා කියන්නේ දෙදෙනාම මැරෙනවා කියන එකටයි. අපි දෙන්නගේ මේ පුංචි පුතාට අම්මා නැතිව ජීවත් වෙන්නට බෑ. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. අපි දෙන්නා ජීවත් වෙනවා නම් අපිට තවත් දරුවෙක් හදන්න පුළුවන්. මේ වෙලාවේ අපිට කරන්න තියෙන්නේ මේ පුතාව මරාගෙන මස් කාලා මේ කාන්තාරයෙන් ඈතර වෙන එක තමයි. මේ කෑම බීම නැති ප්‍රශ්නෙට විසඳුමක් නැති තැන අම්මත් ඒකට එකඟ වෙනවා. අම්මා පුතාට මෙහෙම කියනවා, පුතේ තාත්තා ළඟට යන්න. පුතා තාත්තා ළඟට යනවා. තාත්තාට පුතාව මරන්නට හිතට හයියක් ගන්නට බැහැ. තාත්තා මෙහෙම කියනවා, මම පුතාව පෝෂණය කරන්නට සීසෑවා. ගවයන් දැක්කා නොවිදිනා දුක් වින්දා. මට බැහැ පුතාව මරන්නට. ඔයාම පුතාව මරන්න. මෙහෙම කියලා තාත්තා පුතාව අම්මා ළඟට ඉවනවා. අම්මා පුතාව ළඟට අරගෙන කියනවා, මට මේක කරන්න බැහැ. පුතා ලබා ගන්න මම දෙවියන්ට ආයාචනා කළා. බාරහාර වුණා. ප්‍රමාණයක් කියන්න බැරි තරම් නොවිදිනා දුක් වින්දා. කුසෙහි උසුලාගෙන හිටියා, මට නම් බැහැ මගේ පුතාව මරන්න. මෙහෙම කියලා අම්මා පුතාව තාත්තා ළඟට යවනවා. මේ විදිහට අම්මා තාත්තා ළඟටත් තාත්තා අම්මා ළඟටත් පුතාව එවනවා. කුසගින්නේ විලසට පත් වෙලා හිටිය පුතා දෙන්නා ළඟටම යන එන අතරේ අතරමඟදීම මැරිලා වැටෙනවා. දැන් මේ අම්මයි තාත්තයි මැරුණ පුතාව දැකලා හොඳටම අඬනවා. ඊට පස්සේ පුතාගේ මස් අරගෙන දෙදෙනාම කමින් කාන්තාරයෙන් එගොඩ වෙනවා. භාග්‍යවත් බුදුපියාණන් වහන්සේ තවදුරටත් මෙහෙම දේශනා කරනවා, මහණෙනි ඒමවයි පියයි තමන්ගේ පුතාව ආහාරයට ගත්තේ කේදා කිරීම පිණිස නෙමෙයි, වැඩීම පිණිසත් නෙමෙයි, අලංකාරය පිණිසත් නෙමෙයි, සතුටු වීම පිණිසත් නෙමෙයි, මේ කාන්තාරයෙන් ඈතර වීම සඳහාමයි. එවගේ මේ සද්ධර්මය අවබෝධ කරගන්නට උත්සාහවන්ත වෙන කෙනා කබලින්කාරා ආහාරේ ඒ වගේ දැනගත යුතුයි. මේ උපමාවේ එන ඒ මවටයි පියාටයි කවුණු නවයකින්ම තමන්ගේ පුතාගේ මස් ආහාරේ පිළිකුල්. ඒ කවුණු නවේ වෙන්නේ තමන් විසින්ම බිහිකල මාංශයක් වීම නිසා. දෙවැනි එක ඥාති මාංශයක් වීම නිසා. තුන්වැනි එක තමන්ගේම පුතාගේ පුත්‍ර මාංශය වන හින්දා. හතරවැනි එක සෙනෙහබර ආදරණීය පුත්‍ර මාංශයක් වන නිසා. පස්වැනි එක තරුණ මාංශයක් වන නිසා. හයවැනි එක අමු මාස් නිසා. හත්වැනි එක ගෝරස මාංශයක් නිසා. අටවැනි කරුණ ලුණු නැති මාංශයක් නිසා. නවවැනි කරුණ දුන්නු ගන්වන ලද මාංශයක් නිසා. මෙන්න මේ කියන නවයයි. පින්තුනි ආහාරංච පජානාති කියනකොට මේ කබලින්කාර ආහාරය කියලා කියන ඌචාව අටවැනි කොට ඇති. රූප කලාප ගෙනත් දෙන හේතුව ගැන දැඩි තණ්හාව නිකාන්තිය දුරු කරන්නට ඕනේ. කබලින්කාර ආහාරයේ පුත්‍ර මාංශය හා සමාන කොට දකිමි. දැඩි තණ්හාව දුරු කරන්නට ඕනේ. ඊළඟට නිච්ඡම්ම ගා උපමාව. ඒක පස්ස ආහාරයටයි දේශනා කළේ. පස්ස ආහාරයේ බුදුපියාණන් වහන්සේ හැමනැති ඉලදෙනකට උපමා කරනවා. එක ඉලදෙනක් ඉන්නවා. මේ ඉලදෙනගේ හැම සම්පූර්ණයෙන්ම ඉවත් කරලයි තියෙන්නේ.
මේ ඉලදින ගහකට හේතු වුණොත් ගහේ ඉන්න කුඹි වගේ සත්තු ඉලදිනව කනවා, දුකටපත් වෙනවා. මේ ඉලදින වතුරකට බැස්සු වතුරේ ඉන්න මාළු වගේ සත්තු කනවා, දුකටපත් වෙනවා. මේ ඉලදින පොළවේ නිදාගත්තු පොළවේ ඉන්න කඩි කූඹි වගේ සත්තු කනවා, දුකටපත් වෙනවා. එළිමානේ හිටගෙන හිටියෝ අහසේ ඉන්න කපුටු ගිජුලිහිනියෝ උකුස්සෝ වගේ සත්තු කොටනවා. මේ හැම නැති ඉලදින යන යන තැනදී සතුට සොම්නස සුවයක් නම් ලැබෙන්නේ නැහැ. දුක දුම්නසක් නම්මයි ලැබෙන්නේ. තස්මා යෝබිකු තස්සාහරං ඒවං මිච්ඡම්මග දිවිසදිස්සම් පස්සති සූතත්ත නිකන්තියම් පරියාදියති. තේරුම වෙන්නේ එසේ හේන් යම් භික්ෂුවක් පස්සාහාරේ මෙසේ සමීවත් කළ දිනක් හා සමානව දකිනවද, ඒ භික්ෂුව එහි නිකාන්තිය, ඒ කියන්නේ දැඩි තණ්හාව දුරු කරයි. පින්වතුනි, ආහාරංච පජානාති කියනකොට ස්පර්ශ ආහාරයක් දැනගන්නට ඕන. ඇසත් රූපයක් තිබුණොත් චක්කු විඥානේ උපදිනවා. මේ කරුණද කියන්නේ චක්කු සම්පස්සේ කියලා. චක්කු සම්පස්සේ ඇති වුණොත් චක්කු සම්පස්සේ නිසා වේදනා රූප සංඥා කියන ධර්මතා පහළ වෙනවා. වේදනා රූප සංඥා ගිනතර නිසා චක්කු සම්පස්සේට කියනවා ආහාරයක් කියලා. සෝත සම්පස්සේ, ගාන සම්පස්සේ, ජීවහා සම්පස්සේ, කාය සම්පස්සේ, මනෝ සම්පස්සේ කියලා කියන මේ සියලුම ස්පර්ශයන්ට ආහාරයක් කියලා කියනවා. ස්පර්ශ ආයතන හයෙන්ම වේදනා සංඥා ගෙනත් දෙන නිසා ආහාරයක් වෙනවා. හමුනැති එළදෙනක් වගේ පස්සා ආහාරී දැනගන්නට ඕන. ඉළඟට අංගාරකාස උපමාව මනෝ සංචේතනා ආහාරයට දේශනා කළේ. විශාල අඟුරු වලකට ඇදදම්මන පුරුෂයෝ දෙන්නෙක් වගේ මේ සංචේතනා ආහාරය දැනගන්නට ඕනෑ. කාම භවයේ, රූප භවයේ, අරූප භවයේ යන භව තුන ගිනිකින දෙවෙන විශාල අඟුරු වලක් වගේ මනෝ සංචේතන ආහාරය මේ අඟුරු වලට ඇදතමන පුරුෂයෝ වගේ. පින්වතුනි, චේතනාව හය ආකාරයක් වෙනවා. ඒ තමයි රූප සංචේතන, ශබ්ද සංචේතන, ගන්ධ සංචේතන, සස සංචේතන, පොට්ටබ්බ සංචේතන, ධම්ම සංචේතන කියලා කියන්නේ. මනෝ සංචේතන ආහාරය කියන්නේ මේ වාටයි. අපි දැන් බලන්න ඕන ඇයි මේ වාට ආහාර කියන හේතුව. මේ මනෝ සංචේතනාව නිසා ත්‍රිවිධ භවයේ ගෙනත් දෙනවා. ත්‍රිවිධ භවයේ කියලා කියන්නේ කාම භවයේ, රූප භවයේ හා අරූප භවයයි. ත්‍රිවිධ භවයේ ගෙනත් දෙන්නේ තණ්හාව නිසායි. තණ්හාව ඇති කරවන්නේ මනෝ සංචේතනාවෙන්. මනෝ සංචේතනාවෙන් කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන තුන් ආකාර තණ්හාව ඇති කරවනවා. තණ්හාව උපකාරයෙන් ත්‍රිවිධ භවයේ ගෙනත් දෙනවා. ත්‍රිවිධ භවයේ සකස් කරනවා. ත්‍රිවිධ භවයේ කියලා කියන ඵලයේ ගෙනත් දෙන නිසායි මනෝ සංචේතන ආහාරයට ආහාරයක් කියලා කියන්නේ. විශාල ගිනිගෙන දැවෙන අඟුරු වලක් වගේ කාම භවයේ, රූප භවයේ, අරූප භවයේ දකින්නට ඕන. ඒ අඟුරු වලට ඇති තමන පුරුෂයන් දෙදෙනෙක් වගේ මනෝ සංචේතන ආහාරය දැනගන්නට ඕන.
සත්‍ය සතාහත උපමාව විඥාන ආහාරයට දේශනා කළේ. එක සොරෙක් ඉන්නවා. රජතුමා ඔහුට දඬුවමක් විදිහට පෙරවරු කාලෙහි සැත් පහර 100කින් පහර දෙන්නට අනකදනවා. එක් සැත් පහරකින් විශාල තුවාලයක් හැදෙනවා. සැත් පහර 100ෙම ඒ වගේ තුවාල 100ක් හැදෙනවා. සවස් කාලයේ තවත් සැත් පහර 200ක් පහර දෙනවා. මුළු සිරුර පුරාම සැත් පහර 300ක්. ලොකු කුඩා තුවාල මුළු ඇඟ පුරාම තියෙනවා. ඔහුට එක තුවාලයකින් ඇතිවන දුක ප්‍රමාණය කරන්නට පුළුවන් කමක් නැහැ. ඉතින් සැත් පහර 300ක් කියන්නේ මොනතරම් දුකක්ද? පින්වතුනි, තිලෝකුත බුදු පියාණන් වහන්සේ මේ උපමාවෙන් සැත් පහර වදින කාලයේ සමාන කරන්නේ ප්‍රතිසන්දියට. තුවාල කටවල් හැදීම සමාන කරන්නේ පංචස්කන්ධයේ පහළ වීමට. තුවාල වලින් දැනෙන දුක් වේදනා ඉපදීම සමාන කරන්නේ උපන් ස්කන්ධයන්ගේ වටමූලක විවිධාකාර දුක්ඛයන්ගේ ඉපදීමට. තවත් විදිහකින් කිව්වොත්, සොරකම් කළ පුද්ගලයා වගේ ප්‍රතිසන්දි විඥානය ගැන දැනගන්නට ඕන. සැප්පාර ඇනීමෙන් ඇති වුණු තුවාල කටවල් වල වේදනා වගේ නාම රූප පත්‍යෙන් විඥානයේ දිටිස් කම්කටොළු 890ක් රෝගාදී විවිධාකාර දුක් ඉපදීම දැනගන්නට ඕන. විඥානයේ පහළ වූ නිසායි නාම රූප පහළ වෙන්නේ. සැප්පාර වදින කාලයේ වගේ ප්‍රතිසන්දියත් තුවාල හට ගැනීම පංචස්කන්ධයේ පහළ වීම වගේ තුවාලෙහි වේදනාව වටමූලක දුක වගේ දැනගන්නට ඕනෑ. නැතිනම් සොරකම් කළ පුද්ගලයා ලෙස ප්‍රතිසන්දි විඥානයත් ප්‍රතිසන්දි විඥානයේ නිසා නාම රූප පහළ වී විවිධ දුක් රෝගාදීන්ට මුහුණ දෙන්නට වීම සත්පහරේ තුවාලක් ලෙස දැනගන්නට ඕනෑ. මේ විඥාන ආහාරයේ සත් සියයකින් පාරකයාමක් ලෙස දකින භික්ෂුව මෙහි ඇති දැඩි ලෝභය දුරු කළ යුතුමයි. පින්වතුනි, ආහාරංච පජානාති කියනකොට මේ ආහාර හතර ගැන ඉතාමත් හොඳින් දැනගන්නට ඕනෑ. මේ ආහාර හතර ගැන ඉතා හොඳින් පිරිසිද දැනගත්තහම දැනගත යුතු සියලු වස්තුව පිරිසිද දැනගත්තාම වෙනවා. භාග්‍යවත් බුදුපියාණන් වහන්සේ මේ කරුණ ගැන මෙහෙම දේශනා කර තිබෙනවා. කවලින්කාරී බික්කවේ ආහාරී පරිඤ්ඤාති පංචකාම ගුණිකෝ රාගෝ පරිඤ්ඤාතු හෝති. පංචකාම ගුණිකේ රාගේ පරිඤ්ඤාති නත්ති තං සංයෝජනං ඊන සංයෝජනේන සංයුත්තෝ අරිය ශාවකෝ පුන ඉමං ලෝකං ආගච්ඡේය. එහි තේරුම වෙන්නේ, මානිනී කබලින්කාරා ආහාරයේ පිරිසිඳ දත් විට පස්කම් ගුණයෙන් උපන් රාගය පිරිසිඳ දන්නා ලද්දීම වෙනවා. පංචකාම ගුණික රාගය පිරිසිඳ දත් විට යම් සංයෝජනයකින් යුක්ත ආදි ශ්‍රාවකයා නැවත මේ ලෝකයට ප්‍රතිසන්දි වශයෙන් පැමිණෙන්නේද එම සංයෝජනයේ නැති වෙනවා. පස්සේ භික්කවේ ආහාරේ පරිඤ්ඤාතේ තිස්ස වේදනා පරිඤ්ඤාතා හොಂತಿ. තිස්ස වේදනාසු පරිඤ්ඤාසු අරිය ශාවකස්ස නත්ති කිංචි උත්තරීන් කරණීයන්ති වදාමි. එහි තේරුම වෙන්නේ, මහණෙනි, පස්සා ආහාරේ පිරිසිඳ දත් විට ත්‍රිවිධ වේදනාව පිරිසිඳ දැනගත්තා වෙනවා. ත්‍රිවිධ වේදනාව පිරිසිඳ දැනගත් විට ආර්ය ශ්‍රාවකයා විසින් මතුවට කරන්නට කටයුතු කිසිවක් නැතයි කියමි. මනෝ සංචේතනායි භික්කවේ ආහාරේ පරිඤ්ඤාතේ තිස්සෝ තණ්හා පරිඤ්ඤාතා හොಂತಿ. තිස්සෝ තණ්හාසු
පරිඤ්ඤාතාසු අරිය ශාවකස්ස නත්තිකින්ච උත්තරින් කරණීයං තිවදාමි. මහණෙනි මනෝ සංචේතන ආහාරයේ පිළිසඳ දැනගත් විට ත්‍රිවිධ තණ්හාවම පිළිසඳ දැනගත්තා වෙනවා. ත්‍රිවිධ තණ්හාව පිළිසඳ දැනගත් විට ආරිය ශ්‍රාවකයා විසින් මත්ති කළ යුතු කිසිවක් නැතයි කියමි. විඤ්ඤාණේ භික්ඛවේ ආහාරේ පරිඤ්ඤාතේ නාම රූපං පරිඤ්ඤාතං හෝති. නාම රූපේ පරිඤ්ඤාතේ අරිය ශ්‍රාවකස්ස නත්ති කිංචි උත්තරීන් කරණීයන්ති වදාමි. මහණෙනි විඤ්ඤාණාහාරේ පිරිසිඳ දත් විට නාම රූප පිරිසිඳ දත්තාම වෙනවා. නාම රූප පිරිසිඳ දත් විට ආරි ශ්‍රාවකයා විසින් මත්ති කළ යුතු කිසිවක් නැතේ කියමි. පින්වතුනි, ආහාරංච පජානාති කියලා කියනකොට මෙතෙක් වේලා ඔය ඇත්තන්ට දේශනා කළ කබලින්කාර ආහාරය, පස්සා ආහාරය, මනෝ සංචේතන ආහාරය, විඥාන ආහාරය කියන ආහාර හතර ගැන ඔය ඇත්තෝ හොඳින් දැනගන්නට ඕන. මේ ආහාර හතර තමයි උපන් සත්වයින්ටත් උපදින්නට සිටින සත්වයින්ටත් පැවැත්මට හා අනුග්‍රහය පිණිස උපකාර වෙන්නේ. ආහාර සතර දැනගැනීම වෙනුවෙන් මෙතෙක් වේලා දේශනා කළ කරුණු ඔය ඇත්තෝ හොඳට හිතට ගන්නට ඕනෑ. ආධ්‍යාත්මික ඕජා රූපේ හා බාහිර ඕජා රූපේ කියන ඕජා රූපය මේ කබලින්කාර ආහාරයේ අයත් වන්නේ බාහිර ඕජා රූප කලාපවල ඇති ඕජා රූපේට. ආධ්‍යාත්මික ඕජා රූපේ කියන්නේ සත්ව ශරීරයේ පිළිබඳ වූ කර්ම, චිත්ත, තිතු, ආහාර කියන සතර සමුට්ඨානික රූප කලාපවල ඇති ඕජා රූපේට. පස්සා ආහාරය කියන්නේ චක්කු සම්පස්ස, සෝත සම්පස්ස ආදී ස්පර්ශයන්ට. මනෝ සංචේතන ආහාරය කියන්නේ රූප සංචේතන, ශබ්ද සංචේතන ආදී චේතනාව නම් භවයෙන් භවයට පමනුවන කර්මයට. විඥාන ආහාරය කියන්නේ විඥානයේ උපකාරයෙන් අරමුණ දැන ඒ අරමුණවල ස්පර්ශ වේදනා චේතනාදී උපදවා සසර සැරිසරමින් ස්කන්ධයන්ගේ පරම්පරාව නොසිදී පැවතීමට. පින්වතුනි, සරියුත් මහරහතන් වහන්සේ දිවණියට දේශනා කරනවා ආහාර සමුදයංච පජානාති කියලා. ආහාරේ හටගැනීම කුමක්ද කියලා දන්නවා නම් කියලා. තණ්හා සමුදය ආහාර සමුදයෝ කියලා. තණ්හාව නිසා ආහාරයාගේ හටගැනීම වෙනවා කියලා දේශනා කළා. ඒක සිදුවන්නේ මෙහිමයි. මීට කලින් ජීවත්ව සිටි තැනී චුත වෙනවා සමගම ප්‍රතිසන්ධි චිත්තේ පහළ වෙනවා. ඒක චිත්ත ධාතු පරම්පරාවේ අතරක් නැතුවමයි සිදුවන්නේ. ප්‍රතිසන්ධිය ලැබෙන මොහොතේම වස්තු දසක, කාය දසක, භාව දසක ලෙස දසක කලාප තුනක රූප 30ක් හට ගන්නවා. ඒ රූපයන්ගේ පැවැත්මට උපකාර වන ඌචාව තණ්හාපත්තියෙන් උපන් උපාදින්නක කබලින්කාර ආහාරයයි. ප්‍රතිසන්ධි චිත්තය සමගම පස්සේ තියෙනවා චේතනාවක් තියෙනවා, විඥානයක් තියෙනවා. ඒ පස්සා ආහාරේ මනෝ සංචේතන ආහාරය සහ විඥාන ආහාරයයි. සිත සහ චෛතසික ගැන ඔය ඇත්තු වැටහීමක් ඇති කරගන්නට ඕනේ. පූර්ව භවයන්හි තණ්හා සමුදේ හේතු කොටගෙන ප්‍රතිසන්ධියට බලපාන කබලින්කාර ආහාරේ, පස්සා ආහාරේ, මනෝ සංචේතන ආහාරේ, විඥාන ආහාරේ මේ විදිහට දැනගන්නට ඕනේ. මෙතනදී උපාදින්නක ආහාරයි අනුපාදින්නක ආහාරයි මිශ්‍රවයි දේශනා කරලා තියෙන්නේ. ඒ නිසාම උපාදින්නක අනුපාදින්නක දෙයාකාරයකම තණ්හා සමුදයෙන් ආහාර සමුදය දැනගන්නට ඕනේ.
භවයක පළමුවෙන්ම පහළ වන විට සෝතාංගේ ඌචාව අටාකාර ලෝභසහගත චිත්තයන්ගෙන් උපදවන්නේ. මෙම ඌචාව තණ්හාපත්තියෙන් උපන්නා වූ අනුපාදින්නක කබලින්කාර ආහාරෙහි ලෝභසහගත චිත්තයන් සමග එකටම යෙදෙන පස්ස චේතනා ද ඒවගේම චිත්තේද යන මේවා තණ්හාපත්තියෙන් හටගන්නා වූ පස්ස මනෝ සංචේතනා විඥාන ආහාර බව දැනගන්නට ඕනේ. සරියුත් මහරහතන් වහන්සේ තුන්වැනියට දේශනා කරනවා ආහාර නිරෝධංච පජානාති කියලා. ආහාර නිරෝධේ කුමක්ද කියලා දන්නවා නම් කියලා. තණ්හා නිරෝධා ආහාර නිරෝධු. තණ්හාව විනාශ කිරීමෙන් ආහාරයාගේ නැති කිරීම වේ කියලා දේශනා කළා. උපාදින්නකෝත් අනුපාදින්නකෝත් ආහාරයන්ට පත්‍ය වූ මේ තණ්හාව නැති කිරීමෙන්ම ආහාරයේ නැතිවීම වෙනවා. බලන්න පින්වතුනි, නිවන් දකින්නට තණ්හාව නැති කරන්නම ඕනේ නේද? දැන් ඔය පින්වතුන් දුක දන්නවා. දුකට හේතුවක් දන්නවා. දුක නැති කිරීමක් දන්නවා. දැන් තිබෙන්නේ දුක නැති කිරීමේ මාර්ගයයි. සරියුත් මහරහතන් වහන්සේ දේශනා කරනවා ආහාර නිරෝධගාමිනී ප්‍රතිපදංච පජානාති. ආහාර නිරෝධයට හේතු වන ප්‍රතිපදාවක් දැනගන්නට ඕනේ කියලා. ඉන්පස්සේ ඒ සුන්දර ප්‍රතිපදාවන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මෙහෙම දේශනා කරනවා. අයමේව අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ ආහාර නිරෝධගාමිනී ප්‍රතිපදා සෙයති දං. සම්මාදිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්තු සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි. එහි තේරුම වෙන්නේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ආහාර නිරෝධගාමිනී ප්‍රතිපදාවයි. එනම් නිවැරදි දැකීම, නිවැරදි කල්පනාව, නිවැරදි වචනය, නිවැරදි කර්මාන්තය, නිවැරදි දිවි පැවැත්ම, නිවැරදි උත්සාහය, නිවැරදි සිහිය හා නිවැරදි සිතේ එකඟකමයි. පින්වතුනි, මේ ආහාර වාර දේශනාවේදී මම චතුරාර්ය සත්‍ය විස්තර වශයෙන් දේශනා කරන්නට බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද ඒ ඊළඟ දේශනා වාරයේ වන සත්‍ය වාරය නිසා. සත්‍ය වාර දේශනාවේදී ඔය ඇත්තන්ට චතුරාර්ය සත්‍ය ගැන දේශනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ආර්ය අෂ්ටායික මාර්ගයත් සත්‍ය වාරයේදී විස්තර වශයෙන් දේශනා කරනවා. මේ හැම දේශනා වාරයකම කෙලවර චතුරාර්ය සත්‍ය අවබෝධයයි. පින්වතුනි, සරියුත් මහරහතන් වහන්සේ මේ ආහාර වාරයේ අවසානයේදී මෙහෙම දේශනා කරනවා. යතෝකෝ ආවසෝ අරිය ශාවකෝ ඒවං ආහාරං පචානාති. ඒවං ආහාර සමුදයං පචානාති. ඒවං ආහාර නිරෝධං පචානාති. ඒවං ආහාර නිරෝධ ගාමිනින් පජානාති. තේරුම වෙන්නේ එවැනි යම් කලක පටන් ආර්ය ශාවකයා ආහාරයක් දැනගන්නවාද, ආහාර සමුදයක් දැනගන්නවාද, ආහාර නිරෝධයක් දැනගන්නවාද, ආහාර නිරෝධගාමිනී ප්‍රතිපදාවක් දැනගන්නවාද? සෝ සබ්බසෝ රාගානුසයං පහය පටිඝානුසයං පටිවිනෝදිත්වා අස්මීති දිට්ඨිමානානුසයං සමූහනිත්වා අවිච්ඡං පහය විච්ඡං උප්පාදිත්වා දිට්ඨේව ධම්මේ දුක්ඛසන්තං කරෝ හෝති. ඒ තේරුම වෙන්නේ හිතව සාමුලින්ම රාගේ දුරුකොට, ද්වේෂේ දුරුකොට, මානේ දුරුකොට, අවිද්‍යාව පහකොට විද්‍යාව උපදවා මේ ආත්ම භාවයේ හිදීම සංසාර දුක් කෙලවර කරන්නේ වෙනවා. එත්තාවතාපිකෝ ආවසෝ අරිය ශාවකෝ සම්මා දිට්ඨි හෝති උජුගතස්ස දිට්ඨි ධම්මේ අවිච්ඡප්පසාදීන සමන්නාගතෝ
ආගතු ඉමං සද්ධම්මන්ති. පින්වත් සරියුත් මහරහතන් වහන්සේ දේශනා කරනවා, එවත්නි මේ ආකාරයටත් ආර්ය ශ්‍රාවකයා සම්මා දිට්ඨිය ඇත්තෙක් වෙනවා. ඔහුගේ දෘෂ්ටියේ සිචි භවටපත් වෙනවා. ධර්මයේ ගුණදෙන පැහැදීමෙන් වෙනස් නොවන සද්ධාවක් ඇත්තෙක්ව මේ නිර්වාණ ධර්මයට පැමිණියෙක් වෙනවා. සත්පුරුෂ පින්වතුනි, සරියුත් මහරහතන් වහන්සේ මේ විදිහට සම්මා දිට්ඨි සූත්‍රයේ දෙවෙනි ආහාර වාරය දේශනා කර අවසන් වුණා. සැස්ස සිටියේ ඒ පින්වත් ස්වාමීන් වහන්සේලාට හරිම සතුටුයි. උන්වහන්සේලා බොහොම සතුටටපත් වුණා. පින්වත් ඔබත් මේ ආහාර වාරයේ ඇතුළත් කරුණු හොඳින් ඉගෙන ගන්න, ඔය ඇත්තු අවබෝධ කරගන්න. ගැඹුරුයි කියලා හිතන්නට එපා. මේ භයානක සසරේ ස්වභාවයේ හොඳින් තේරුම් අරගෙන චතුරාර්ය සත්‍ය අවබෝධය ලැබමින් මේ ලබාගත් දුර්ලභ මිනිස් භවයේ තුලදීම ප්‍රතිඵල ගන්නට මහන්සි ගන්න. උතුම් වූ නිවන් සුවයෙන් සැනසෙන්නට, නිවන් දකින්නට උත්සාහවන්ත වෙන්න. පින්වතුනි, අද දේශනා කළේ සම්මා දිට්ඨි සූත්‍රයේ එන දෙවැනි දේශනාව වන ආහාර වාරයයි. මේ ළඟට දේශනා කරන්නට තිබෙන්නේ තුන්වැනි දේශනා වාරය වන සත්‍ය දේශනා වාරයයි. ඊළඟ දේශනා වාරයේදී ඔබට චතුරාර්ය සත්‍ය ධර්මය ගැන දැනගන්නට පුළුවන්. ධර්ම ශ්‍රවණය කළ පින්වත් මහා සංඝ රත්නයට, මෙහෙණින් වහන්සේලාට, සත්පුරුෂ පින්වත් බෝසත් ගුණැති අමාසාදී තපුවන පුණ්‍ය භූමියේ නිර්මාතෘවර ජයලාල් මැතිතුන්ට, සාන්තිනන්තුන්ග මැතිනියට, සත්පුරුෂ දූපුතුන්, මේ සත්පුරුෂ දායක කාරකාදී සදහෙවත් සත්පුරුෂ පින්වත් ඔබ සැමට නිවන් දකින්නට මේ පුණ්‍ය ධර්මයෝ ඒකාන්තයෙන්ම හේතු සම්පත්ම වේවායි අධිෂ්ඨාන ප්‍රාර්ථනයක් ඇති කරගන්න. ආකාසට්ටා ච බුම්මට්ටා දීවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දීවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු දීසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දීවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ත්වං සදා.